ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ කොලෙජ් හවුස් පරිශ්‍රයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කළා. එතෙන්ට පැමිණලා මට ඡන්දය දෙන සියලු දෙනාටම මම ස්තුති කරනවා. මම රටේ ඡන්දදායකින්ට කියන්න කැමතියි මේ පෝලිම මම ඇති කරේ. මොකද ජනතාව දැන් තමන්ගේ අනාගතය තීරණය කරන්නට උවමනයි. රටේ එදා තිබුණු අස්ථාවර තත්ත්වයේ තිබුණා නම් අද අපිට ඡන්දය දෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. අපි සාමකාමීව මේ ඡන්දය ගෙනිච්ච තියෙන පැමිණි ගාන අඩුයි. මම හැම එක්කෙනාගේම ඉල්ලා සිටිනවා සාමකාමීව ක්‍රියා කරන්න. සාමකාමීව ක්‍රියා කළා අපි ඒ අනුව අලුත් ගමනක යමු. ඒ වගේම මේ ඡන්දයට සහභාගී වුණ සියලු අපේක්ෂකයන්ටත් මැතිවරණ කොමිසමට මගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. Sir, next 24 hours there will be new president for this country, sir. What would be the next discourse, sir? The discourse is Puluwan Sri Lanka. සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කළේ රාජගිරිය කොටුවේගොඩ විවේකාරාම පුරාණ විහාරස්ථානයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී. ඡන්ද නීති රීති අනුගමනය කරන්නට නැගී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කරවමින් සාමයෙන් උත්පීඩිතෙන් ප්‍රජාතන්ත්‍රවාදීව නැතිවරණ කටයුතු ක්‍රියාත්මක කිරීම අප සම දෙනාගේම වගකීමයි යුතුය. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සිය ඡන්දය භාවිත කළේ පංචිකාවත්ත සයිකෝජී පෙරපාසල් පරිශ්‍රයේ පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථානයේදී. මම හිතනවා ලංකා ඉතිහාසය වෙනස් කරන මැතිවරණ බවට මේ මැතිවරණ පත් වේවි. මා හිතනවා මේ මැතිවරණ තමයි ලංකා ඉතිහාසයේ ප්‍රබලතම හැරවුම් ලක්ෂ්‍යයක් දෙන මැතිවරණය. ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණය තමයි ඕනෑම පුද්ගලයෙකුට තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට වැඩ කරන්න, තමන් කැමති දේශපාලන ව්‍යාපාරයකට ඡන්ද ප්‍රකාශ කරන අයිතිය තිබෙනවා. ඒ අයිතිය අපි දිගටම ආරක්ෂා කළ යුතුයි. මෙම මැතිවරණ ජයග්‍රහණ ඉතාමත් සාමකාමීව ප්‍රචණ්ඩත්වයෙන් තොරව කිසිදු ගැටුම්කාරීත්වයක් නොවන තත්ත්වයෙන් සමරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාද උදෑසනින්ම ඡන්දය භාවිත කරන ආකාරය දැකගත හැකි වුණා. ඒ මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ මහාවිද්‍යාලයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි ප්‍රතිපත්තිකාරක දේශපාලන පක්ෂයක් සහ රටේ ජනතාව වෙනුවෙන් වගේ මේ රටේ ඒකීයත්වය වෙනුවෙන් පෙනීට දේශපාලන බලවේගයක් තාමත් කෙටි කාලයක් ඇතුළත ස්වේච්ඡාවෙන් මැදිහත් වෙච්ච බොහෝ පිරිසක් නිසා අපිට තාමත් සාර්ථක මැතිවරණයක් ව්‍යාපාරයක් කරන්න හැකියාව ලැබුණා. අපි කරන්න පුළුවන් දේ විතරයි පුළුවන් කියන අපි ජනතාව රවට්ටලා ඡන්ද ගන්න දේශපාලන බලවේගයක් නේ අපි වැඩ කළා ඡන්ද ගන්න දේශපාලන බලවේගයක්. මම ජනතාවගෙන් උත් ඉල්ලන්නේ ඡන්දය ඔබේ අයිතියක්. සර්වජන බලයේ ජනාධිපති අපේක්ෂක දිලිත ජයවීර මහතා මිරිහාන ශ්‍රී චන්දාරාම විහාරස්ථානයේදී ඡන්දය ප්‍රකාශ කළා. ශ්‍රී ලංකාවේ නිදහසින් පසුව තීරණාත්මක ජනාධිපතිවරණයක් ලෙස ජනතාවට අවස්ථාවක් ලැබුණා වෙනසක් ඇති කර ගැනීමට. විශ්වාසයක් තියෙනවා මම විශාල අභියෝගයක් කරා මෙම පවතින තත්වයට. එමගින් මේ රටේ සුවහසක් ජනතාව ප්‍රාර්ථනා කරපු ඒ වෙනස් ශ්‍රී ලංකාවක් සන්තුහන් කරන්න පුළුවන් වුණා. දෙමළ පොදු අපේක්ෂක පියාරියනේත්‍රන් මහතාද අද උදෑසන සිය ඡන්දය භාවිත කළා. ඒ මඩකලපුව අම්බලන්තුරේ කලී මහල් මහාවිද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදී මෙම මැතිවරණයෙන් කිසිදු අපේක්ෂකයෙකු 50% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මෙවර ඉතා උනන්දුවෙන් ඡන්දය භාවිත කළ බවයි අරියනේත්‍රන් මහතා තවදුරටත් සඳහන් කළේ. அமைப்பு 83 சிவில் அமைப்புகளும் 7 தமிழ் அரசியல் கட்சிகளும் இணைந்துதான் என்னை ஒரு பொது வேட்பாளராக ජන අරගල සඳහනේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතා ඡන්දය ප්‍රකාශ කළේ නවගමුව සිරි සුමනතිස්ස ප්‍රාථමික විද්‍යාලීය ඡන්ද මධ්‍යස්ථානයේදී. අපි උදෑසන ඉඳන්ම දැක්කා ජනතාව ඡන්ද පොළට එනවා, තමුන්ගේ ඡන්දේ පාවිච්චි කරනවා. අපි වපුරපු මතය උනේ දැඩි අභියෝගාත්මක සමයක මේ රටේ ජනතාව ඉන්නේ. විශේෂයෙන්ම IMF මැදිහත් වීම, ඉන්දියානු මැදිහත් වීම, ඒ වගේම මේ කොල්ලකාරී ආර්ථිකයේ මැදිහත් වීම, මේවා නිසා ජනතාව බරපතල ලෙස පීඩාවට පත්වීමට නියමිතයි. ඒ පීඩාව අද දින ඡන්දය පාවිච්චි කර පමණින් අවසන් වෙන්නේ නැහැ. ක්‍රමය වෙනස් වන තාක්කල්. ඒක නිසා තමයි අපි ක්‍රම වෙනසක් සඳහා ජනතාවට ආරාධනා කරේ. අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් ජනතාව බරපතල පණිවිඩයක් දෙයි කියලා. जातिक प्रजातंत्रवादी पेरमुने जनाधिपति अपेक्षक आचार्य विजयदास राजपक्ष महता से चंदे प्रकाश कले नावल विक्रमसिंहाराम विहारस्थाने दी मग विश्वास करना अपे रटे सेलूम छांददायकीन बुद्धिमत्व छांदे पाविच कराई केला एवगेम में मैथिवरने अवसाने दी अपी सुबवादी बलापुरुत्व दाल्लोगे इन्ने ये सदा मुलिम मेरटे में पावतीन दूषित देशपालन क्रमे अवसान कराने जनाधिपति अपेक्षक फील्ड मार्शल सरत फोन्सेका महता कैलनिया हिंबुटु वेलगोड श्री सुदर्शना रामेदी चंदे प्रकाश कला අපි ජනතාවට කතා කරා දිගින් දිගටම ඇත්ත తත්වය රටට වෙච්ච දේ හිතා පැහැදිලි කරා. ඒක තේරුම් ගත්තේ ඉඳ තමයි මම පුද්ගලිකවම පක්ෂ දේශපාලන ඉවත් උනේ. මම හිතනවා ජනතාව රට ගැන හිතලා ඡන්දය ප්‍රකාශ කරොත් එහෙම කරොත් මම හිතනවා අපි කියපු මාර්ගය ජයග්‍රහණය කරાવી. අපි තෝරගත පාටත් කළුයි කහයි අඳුරෙන් ආලෝකය. जनाधिपति अपेक्षक रोषान रणसिंह महता පොළොන්නරුව බැඳිලව පරාක්‍රම බහු ජාතික පාසලේදී ඡන්දය සලකුණු කළා. ජනතාව පිළිබඳ පැහැදිලි විශ්වාසයක් තියෙනවා. ජනතාව සුදුසු අනිවාර්යම මේ ජනාධිපතිවරණයේදී තෝරගනී කියන එක සාමාන්‍ය ක්‍රමවේදයට එහා ගිය අලුත්ම ක්‍රමවේදයකට ක්‍රියා කිරීමයි අවශ්‍ය වෙන්නේ. හේතුව රට මිල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක්. ජනතාව දෙන ජනවරම අපි සතුටින් බාර ගන්නවා. ඒ වගේම තමයි පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ මම ඉල්ලා සිටිනවා යම් කෙනෙක් ජයග්‍රහණය කරාට පස්සේ ලංකාවේ සියලු දෙනාට සාමකාමීව මේ ජයග්‍රහණය භුක්ති විඳගෙන යන්න දෙදෙන්න. මේ බලාපොරොත්තුව රටේ බලපෑ අපිට අලුත් ඉරක් හිටේන පාඩි. කියන අපිට අලුත් කාණ්ඩුවක් හිටේන අම්බ. ඊටේ පරිණ පාරට අවුරුදු 59 ඊට පස්සේ මම මගේ ඡන්දය දාගත්තා. මීට කලින් කවදාවත් මම ඡන්දය දාලා නැහැ. ඒකට හේතුව තමයි මේ දේශපාලනය කියන එක. මම දන්නේ අවුරුදු